මොනවදෝ එයා කල්පනා කරන්නේ. දැන් මොකද බීලා ඉන්නකෝ. එතකොට හරියයි. මේ දරුවෙක් ලැබෙන්නේ ඉද්දී තනියම යන්න හොඳ නෑනේ. අනික මානෙල්ලුවත් මේක දැනගන්න ඕනේ. හරි හරි හරි. කමක් නෑ. ඔක බීලා ඉන්න. බලන්නකෝ. බලන්න. ඔයා බැරිලත් පාරේ වැටුණා නම් හොඳ වෙලාවට මං දැක්කේ. ඒක ඔයාට විතරක් නෙමෙයි. ඔයාට ලැබෙන ඉන්න දරුවරත් ඒක බලපානවා. ඒ පුතේ. කෝ උන්නකෝ. ඔයා මේක බොන්නේ නැහැ. කොයින් මං වට පොවන්න. අනේ නෑ ආන්ටි. මං බොන්න. නෑ නින්ද මං පොවන්න. නෑ නෑ. මං බොන්න. හොඳ ළමයා. එහෙම තමයි ඉන්න ඕනේ පුතේ. සන්දේ ආන්ටි. ඔයා හරි හොඳ කෙනෙක්. ඔයා තමන්ගේ උනා. පිට උනා. හැමෝටම සලකන්නේ එකම විදිහට. ඒ වුණාට ආන්ටි. ඇයි ඔයා තාමත් අපේ අයියා එක්ක තරහා? මං දන්නවා ආන්ටි. ඔයාට කිසිම කෙනෙක් වෙනුවෙන් ගල් වෙච්ච හදවතක් නැහැ කියලා. හැයි ආන්ටි අපිට බැරි. මේ හැම දෙයක්ම අමතක කරලා ඉස්සර විදිහට ඉන්න. නිකිනි මම මොකක් හරි කුස්සියේ මං හිතන්නේ කර කර ඉඳලාද කොහෙද ආවේ. ඉන්න. මම ඉක්මනට බලලා ඉන්නම්. පොඩ්ඩක් ඉන්න ආන්ටි. ඔයාට පුළුවන් මේ හැම දෙයක්ම වෙනස් කරන්න. ප්ලීස් ආන්ටි. අපේ අයියට සමාව දෙන්න. නිකිනි ඔයා නම් මන නෙමෙයි. බබේ කම්බෙන් ඉන්නකොට ගොඩක් සන්තෝෂෙන් ඉන්න ඕන. අනේ ප්ලීස් ආන්ටි. අයියා. නිකිනි ඔයා හොඳින් නේද? මට මේ දැන් ආරංචි වුණේ අසනීප වෙලා පාරදී ඔයාව මෙහෙට එක්කන් ආවා කියලා. ඔව් අයියේ. මට දැන් හොඳයි. හොඳ වෙලාවට පාරේදී සන්ධ්‍යා ආන්ටිව හම්බ වුණේ. සන්ධ්‍යා ආන්ටි මාව මෙහෙ එක්කගෙන ඇවිල්ලා හොඳට සැලකුවා. Thank you ආන්ටි. මං ඒ දේවල් කරේ නිකිනිට. මට වෙන ඕනම කරදරයක් මට ඉවසන්න පුළුවන්. ඒත් මගේ දරුවන්ට කුංචිම කුංචියර කරදරයක් වෙනවා නම් මට ඒක ඉවසන්න බෑ. නිකිනි පරිස්සමෙන් යන්න පුතේ. පරිස්සම් වෙන්න ඕනේ. ලේබීතේ. සනේෂ් මොකද බය වෙලා? ආ? හරියට ජීවිතේ මේ ෆස්ට් ටයිම් හම්බෙච්ච දෙන්නෙක් වගේනේ. නබම් මෙච්චර දවසකට පස්සේ මම ඒකයි මේ කල්පනා කරේ. මයිතින් කිසි දෙයක් ඉතුරු කළේ නැහැනේ. ඒකින්ද මම හැමදේම අමතක කළ උඹ ළඟට ආවා. අයින් බාවෙ නැත්තේ. උඹ ලොකු මිනිහකින්දද? එළිමේකට විශ් කරාට පස්සේ උඹ පැත්ත බලා තියාගෙන එක්ක උඹට මගේ සතුට ඉවස ගන්න බැරුව ගියා. එහෙම නැත්නම් උඹට අපේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක ඕනේ නැහැ කියලා හිතුවා. ඒක තමයි හේතුව. සිනේෂ් මම මාතක තරහින් නේද ඉන්නේ? ඔකට තරහ. මම උඹට වෙඩින් එකට ඉන්වයිට් කරපු නැති හින්දාද? එහෙම නැත්නම් උඹට අත උස්සපු හින්දා. මම අත උස්සපු එකට උඹට තරහ නම් මට දැන් ගහපන්. ගහලා මේ තරහ ඉවර කරපන්. මම දන්න උඹට මේ ගැන කිසි වොරි එකක් නැහැ කියලා සිනේෂ්. බට් මචං මට ලොකු වොරි එකක් තියෙනවා.
මට මේ යාළුකම ඕනේ. ඔබට මතකද? අපි දෙන්නම එකතු වෙලා එකට දිනුනේ. අපි එකට මේ වලෙන් ගොඩ ආවේ. අපි එකට සල්ලි හම්බ කරේ. ඒ දේවල් මතක් වෙදි මට රැයට නිින්ද යන්නේ නැහැ. ඉතින් මෙච්චර දේවල් කරපු අපිට යා එකතු වෙන්න බැරි. මට ගහපන්. මට ඒක දරා ගන්න පුළුවන්. මට මේ යාළුකම ඕනේ. හැමදේම මතක් කරපන්. ඔය දිර මන් දිහා බලන්න එපා සිනේෂ්. ඒක මට දරා ගන්න බැහැ. ප්ලීස් මචෝ. ෆෝගෙට් ඉට්. වගේ මමත් විඳවනවා මේක නිසා. මචං පොඩි ගානින් නම් අපි දෙන හොඳ යාළුවෝ. හරි හරි. සෝකේ. පදෙන් ආවනේ. එහෙටි මට. මං බොව මීට් වෙන්න එන්න කියලා මං හිතන් හිටියේ මට ඒක ශක්තියක් තිබ්බේ නැහැ. හරි. පර කියන්න පුළුවන් නේ මොකක්ද අවුල කියලා? ඕනේ. ෆෝගෙට් ඉට්. මං කියෝනේ කමතක් කරලා දාන්න කියලා. සමාවෙන් බං. මං දන්නම් මේ සේරම සිද්ධ වුණේ මගේ නොසල කිල්ලින්ද කියලා. ඒක මගේ වැරද්ද. I'm sorry. මම බඩ මොන දේ ලැජ්ජෙන් බං ඉටි. දවානි. හරි. මම බගේ ඕනම දෙයක් කරන්න. ඔබගේ මැත්තේ නේදිටි මන් දෙවුනා මැරි කරනවට. හරි. මන් දෙවුනා මැරි කරන්න ලෑස්ති. ඔබ කියපන්. කවද්ද? කොතනද? කොයි විදිහටද? කියන විදිහකට මන් දෙවුනා මැරි කරන්න. බෑ සිනේෂ්. මට දැන් ඒකන ඩිෂන් එකක් ගන්න බෑ. ඔබට ඒකට අපේ අම්මයි දෙවුනා එක කතා කරන්න. Buat apa kita? Okay. Mantan min. Icarat dulu. Bang yang mungkin masa mahu hilang. Okay. Ida pasu mandi orang Amerika kan? Hari ni deh. Apa yang mau kerum? Mata pain ni suai tak gigi masih bandar ni orang dukai deh. Ikan mesin ni suai nasulati ni. දැන් ඉතින් නියම සතුට දැනෙන්නේ සේත ඉස්සරහ සිනේස් දෙවුනා බඳිනවා කියලා කියද්දි. ඒ චාන්ස් එක නැති කරගන්න හොඳ නැහැ කොහෙත්. කොවනේ. මං අම්මට එන්න කියලා දැන් සෑහෙන නැවිලා. තාම නැහැ. ඔයාලට මං මෙතනට එන්න කිව්වේ අපේ තියෙන ප්‍රශ්න ගැන කතා කරන්න. ඕගොල්ලෝ ඉන්නේ ඕගොල්ලන්ගේ ලෝකවලනේ. ඕගොල්ලන්ට කිසිම ගාණක් නැහැ මේ සිද්ධ වෙන දේවල් ගැන. මට විතර දේව ඕන කරන්නේ. හා? පොඩ්ඩක් ඕකෝ අම්ම පොඩ්ඩක් ඉන්නකෝ. දැන් මොකද්ද ප්‍රශ්නේ? ඔයා gedara ඉන්නේ පැය gedara තියෙන ප්‍රශ්න ගැන දැනගන්න. gedara ඉන්නේ ටික වෙලාවයි. ඒ ඉන්න ටිකෙත් ඉන්නේ ෆෝන් එකේ. මල්ලි දැනගත්ත කියලා මොනා කරන්නද අම්මේ? අපි දැන් නිකන් මේ ගෙදර පෙරදිච්ච മന്ത്രിලා වගේ. ඇයි එහෙනම් ඒකට ඔයා මුකුත් නොකරන්නේ? මං කියලා මොනා කරන්නද? දැන් ඉතින් හෝම් මිනිස්ට්‍රී එකට හොඳ ලොකු අත්තක් හම්බෙලානේ තියෙන්නේ. ඒ අත්ත තින් සුවේතලන්. සුවේතගේ ඉස්සරහ මේ ගෙදර වෙන කිසිම කෙනෙක් කියන කිසිම දෙයක් කවුරුත් ගණන් ගන්නේ නැහැ. ඉතින් මං කියන දේවල් ගණන් ගන්නද? දැන් ඉතින් කකා බිබි ඉන්නේ නැතුව මොනවා හරි අයිඩියා එකක් දෙනවලා. නැත්තම් මේ සියරම හබක්. අන්න ඒක මතක තියාගන්න. කල්ප
කල්පනා කරනවා කල්පනා කරනවා නිකන් කාලනාස්ති කරන්නේ පළමයිනේ අම්මේ අපේ හතුර අපිට වඩා ශක්තිමත් වෙනවා නම් අපි කරන්න ඕනේ ඉක්මනට ගිහිල්ලා හතුරට සෙට් වෙන එක මල්ලි කියන එක හරියටම හරි අම්මේ අපිටත් තියන්නේ ශ්වේතට එකතු වෙන එක. මොකද ශ්වේත තමයි මේ ගෙදර ඉක්මනින්ම බලවත් වෙන ග්‍රහය දැන්. චිනාලි මේ ගෙදර මෙච්චර කල් බලයල්ලන් හිටපු අපි අපේ බලය නිකම්ම නිකම් බන්දේසියක තියලා තව කාට හරි දෙන්න තරම් ඇයි ඔයාල මෙච්චර බාල වෙන්නේ? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අපි එහෙම ලේසියෙන් පරදින්න ඕනේ. මං අහන්නේ අපි එහෙම පරදින්න ඕනේද? ජිනාලි යන්න යන්න ගිහින් දෙවුනා එක තින ගනු දෙනුව තවත් ශක්තිමත් කරගන්න. මොකද ඊළඟට ඔය බලය අතර ගන්න යා. අපි යාට අඟවන්න ඕනේ. අපි හැමතිස්සෙම මිනිහත් එක්ක කියලා. හයි දුනේ කතා කරේ නැත්. නෑ නෑ මං කතා කරන්න ගියෙත් නෑ. එහෙනම් කමක් නෑ. මම මේ වගේ දෙයක් අහන්න කියලා ඉන්නේ. දෙයක් මොකද්ද? එදා ඔයා මට බෙහෙත් ගන්න කියලා මට සල්ලි වගේක් දුන්නා. ආව් නෑන්දගේ බෙහෙත් වලට ගොඩක් සල්ලි ඕනිනේ. ඒකයි දුන්නේ. ඒත් ඔයා මට කීවේ නෑ ඒ සල්ලි කොහෙන්ද කියලා. පෙන්නේ මෙතන මොකක් හරි රහසක් තියෙනවා. ඇත්තටම චතුරේ ඔයාට කොහින්ද සල්ලි? මට ඇත්ත කියන්න. මොනෙක් මහත්තයා දුන්නා. මොනවා? කොහොද ඔයා ඉන්නේ සල්ලි ගත්තේ? ඔගේ මුලේ හොඳ නැද්ද? නැන්දේ මං හිතන්නේ යා නරක නෑ. එයා හරි හොඳ කෙනෙක්. චතුරේ මේ හොඳ නරක මොකද්ද කියලා මම බලා ගන්නම්. ඊට පස්සේ ඔයගේ වැඩ කරන්න එපා. ඔයා ඉන්නේ මගේ ළඟ. ආයෙත් හොඳ වෙල කරලා තිබුණොත් මම නරකයි කියලා කියන්න එපා. තේරුණාද? මං ඊයේ ගියා ජුවලරි ෂොප් එකට. එතන ලස්සන අලුත් ඩිසයින්ස් වගේ කැවිලා තිබ්බානේ. මට ඒ වෙලෙම ගන්න හිතුණා. ඒ වුණාට මං ගත්තේ නැහැ. මං ඒ දේවල් ඔයාගේ වෙඩින් එකටම ගන්න. මේ දැන් කවද්ද ඔයාගේ වෙඩින් එක? මම මොනවද කරන්නේ ගම්බල සුන්දරීගේ ඇත්ත අම්ම ඉස්සරහා ඔප්පු කරන්න. දෙවුනා ඔයා මොකක් හරි ප්‍රශ්නක දෙන්නේ? ප්‍රශ්නයක් තිබුණත් නැතත් ඒකේ බර තියෙන මට නෙමෙයි අනිත් අයට. මේක පුදුම වැඩක් නේ දෙයියනේ. මං වාර කීසරයක් කියලා තියෙන දනිතක ජීවිතේට ඇඟිලි ගහන්න එපා කියලා. මේ මොකද මේ? මෙයාට තරහ යන තරම. පෙන්දර පස්ස නම් ඕවා හරියන එකක් නෑ හරිද? වැරදි දෙයක් හිතන්න එපා. මම ඔයා පව් කියලා හිතලා කතා කරේ. මොදේ වුණා මං සෙනෙහස වෙක් කරගෙන මම. සිනේෂ් තව ඕන දෙයක් කරන්න. හැබැයි ඇස් දෙක දිහා බලාගෙන කතා කරන්න එපා. මොකද ඇස් දෙක දිහා බැලුවොත් එයාව වශී කරගන්න. කාගේ ඇස් දෙක දිහාද? මං කිව්වේ දෙවුනාගේ ඇස් දෙක දිහා.
ඔයා සමාව ගැනද කෙලිම දෙවුනගේ ඇස් දෙක දිහා බලාගෙනම කතා කරන්නේ. හරිද? දෙවුන. සිනිස්ටර් දෙයක් කියන්න තියෙනවා. ඕ, සෝරි. මෙතන මේ දේවල් ෂෙයා කරගෙන තව කෙනෙක් ඉන්නවා. මට ඒක අමතකුණා. ඉන්නකෝ. මම කරගෙන. ඒ දින තනියම